මොනවගේ අදහස් දැක්වීමක්ද මේ පිළිබඳව තියෙන්නේ? ඔව් මම හිතන්නේ ඉමේෂ් මතීෂගෙන් වැඩ ගත්තද කියනට වඩා මම හිතන්නේ අන්තිම තරඟ දෙක ක්‍රීඩා කරපු ආකාරය. ඒ කියන්නේ මම හිතන්නේ අපි සවුත් අප්‍රිකා තරඟය ක්‍රීඩා කරනකොට අපි දැක්කා මතීෂ අර සුපුරුදු රිද්මයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඉන්නේ. මොකද සාමාන්‍යයෙන් මතීෂට හරි ඩෙත් ඕවර්ස් වල එහෙම නැත්නම් මිඩල් ඕවර්ස් වල ලකුණු අඩුවට බෝල් කරන්න එහෙම නැත්නම් ස්ලෝ බෝල් යෝකර්ස් දාලා විකට්ස් ගන්න හොඳ හැකියාවක් තියෙන ක්‍රීඩකෙක්. අපි දැක්ක එක T20 ක්‍රීඩා කරනකොට. හැබැයි 50 ඕවර් වලට එනකොට ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද හැම වෙලේම හතරේ බෝල අඩු වෙන්න එහෙම නැත්නම් අතිරේක පන්දු දාන්න ගොඩාක් වෙලාවට මතීෂට ඒ ප්‍රෙෂර් එක හරි අමාරු වෙලා තිනවා හැන්ඩල් කරගන්න මැදට ගිහිල්ලා මම දැකපු විදියට. මොකද මම හිතනවා මතීෂට අපිට ගොඩක් වෙලාවට අර කරන්ට් ෆෝම් එක තමයි වැදගත් ඉමේෂ් හැම වෙලේම. මොකද අපි පළවෙනි තරඟේ ඉවරේලා මම හිතනවා ඊයේ තරඟයට එනකොට අපි මතීෂර් පොඩ්ඩක් ඉන්න කියලා ක්‍රීඩා කරා නම් මම හිතනවා ගොඩාක් හොඳයි. මොකද මතීෂ ඉන්න ෆෝම් එකත් එක්ක මේ වෙලාවේ. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් ගහන්න ඉන්දියාවේ විකට්ස් ලේසි නෑ. අපි කවුරු මොනවා කිව්වත් අපි දන්නවා මේ යන විස්කෝස් එක හරි අමාරුයි. අපි දැක්කා සයින්ස් ආෆ්‍රිඩි එහෙම නැත්නම් පාකිස්තාන වේග පන්දු යවන්නත් අපි කුසල් මෙන්ඩිස්ලා කොහොමද ක්‍රීඩා කරේ කියලා. ලේසි නෑ ක්‍රීඩා කරන්න. හරි අමාරුයි. හැබැයි මේ මං හිතන්නේ කරන්ට් ෆෝම් එක තමයි වැදගත් වෙන්නේ මේ. මොකද ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කරනකොට ලේසි නෑ. මොකද ඒ තරඟ හොඳයි. ඉන්දියාවේ කඩළු ඉතාමත් හොඳයි. පිටිකරුවන්ට උචිත කඩළු අපි කඩුල්ලක් දවා ගන්න කොහොමද කියන තැන තමයි එන්න ඕනේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට ඉමේජ් මෙච්චර කල් ක්‍රීඩා කරනකොට දඟ පන්දියවන්නන්ගෙන් කඩළු අරන් තමයි මතීෂ් සාමාන්‍යයෙන් පන්දියවන්න එන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට බෝලින් වලින් දින්නේ. හැබැයි මම හිතනවා මේ තරඟාවලිය අපිට පොඩ්ඩක් දඟ පන්දියවන්නන්ගෙන් එන කඩළු මැද නිසා පොඩ මතීෂරත් පොඩ ප්‍රෙෂර් එක වැඩිලා තියෙනවා. කඩළු ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි ලකුණු වලින් බෝල් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ දෙක හදා ගන්න ඕනේ අපි ඉස්සරහට යනකොට. හොඳයි මේ කතාබහත් එක්කම අපි සූදානම් එමිරේට්ස් ෆ්ලයි බෙටර් මූවමන්ට් දෙවනි අවස්ථාව සමගින් යොමු වන්නට. අපි